කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැඳත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ ඊනාලට ගිහින් නෙන්ඩ කෙටි පාරක් නෑ කාසි නැති නිසාතමිට වාසි නොපෙනෙනා තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නෙ නෑ මනාසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නේ නෑ පාට කුරුල්ලෝ වාහන තින දෙක ලාවෙ තම ගීනද අපේ දෝනි පරක් වුණා නැත මමනන් ලෑස්සේ ලටිකක් වෙලා ඔය ෆොනසේක මහත්තය වෙලාවට වැඩ කරන එක ගැන හරියට හිතනවා නැටත් පරක්කුයි මේ ප්‍රසාද් මේ අපේ දුව ටිකක් වැඩේට අධිමති කරා එයාට මේ තත්ත්වය තේරුම් කරන්න කියලා තමයි ටිකක් පරක්කු වුණේ මොකෝ කිල්ල බෑ කියන්නේ මේකයි ප්‍රසාද් මේ ඔයායියේ කතා කරන්න කිවට පස්සේ මම දුවට කිව්වා ගෙවින් මහත්තයට කෝල් එකක් දීලා බලන්න කියලා. දුව කෝල් කරපු වෙලාවේ ටිකක් අකමැති විදිහට තමයි කතා කරලා තියෙන්නේ. ටිකක් අමුතු ඒවා කියලා තියෙනවා. ඉතින් ඒකට අපේ දුවගේ හිත පොඩ්ඩක් රිදිලා. අමුතු විදිහට කිව්වේ? අමුතු විදිහට කිව්වේ මේ අපේ දෝනිව ගන්න අකමැති විදිහට තමයි කතා කළේ. දැන් අපිට උදව් කරා හොඳටම ඇතිය. ආයිනම් කරදර කරන්න එපා වගේ දේවල් තමයි කිව්වේ. අපිට හිතාගන්න බෑ මේ මිනිස්සු එහෙම කතාවක් කියයි කියලා. නෑ මේ දෝනි කිව්වනම් මමත් ඒක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මමත් අහගෙන හිටියේ කතා කරන වෙලාවේ. ඒත් මට පොන්සේක මහත්තයා කිව්වා එයා ඔෆිස් එකේ ඉන්නවා දැවිත් හම්බෙන්න කියලා. හැබැයි ඉතින් අපේ දෝනි නම් කියන්නේ තාත්තා කැමති වුණාට පුතා කැමතිද දන්නේ නැහැ කියලා. එහෙම හිතන්න තිබුණ ජයනාත් මේ ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේ ඇත්තම වාහනේ එළිවෙක වින් ෆොන්ස් එක නම් හැබැයි ඉතින් එයා කතා කළේ නම් වාහනේ එළිවෙක කෙනාගේ තාලෙට තමයි දැන් ෆොන්ස් එක මහත්තයා බලන් ඉන්නවනේ කොහොකටද ගිහින් හම්බෙන්නකෝ මෝ ඒකම තමයි මාත්මේ දෝනිට කිව්වේ දැන් එයා ලෑස්ති අපි තව ටික කාලයකින් එතනට යන්න කොහොකටද ගිහින් ඇවිත් මට කෝල් එකක් දෙන්නකෝ මොකද උනේ කියලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මං ෆොන්ස් එක මහත්තයාට කතා කරන්නම් අනේ බොහොම ස්තුතියි ප්‍රසාද් මම අද ටිකක් කලින් ගෙදර එනවා මාත් නම් අද හවසෙ ගෙදර හසම්බියෝ මම මේ ඇතුළේ ඉන්න මිනිස්සුන්ව පෞද්ගලිකවම හම්බෙලා ඒගොල්ලන්ගේ වගකීම මොකද්ද කියලා ඒගොල්ලන්ට කියලා දුන්නා හැබැයි ඉතින් සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක අද ඊයේ දාපු සේල් එකක් කියලා මගේ මේ සේල් අටේම තියෙන වාහන 1500ක විතර ඉන්වෙස්ට්මන්ට් එක මම තමුන්ගේ අතට දීලායි තියෙන්නේ. හරිද? තමුන්ට තියෙන්නේ මේ ටීම් එකත් එක්ක එක්කහුවෙලා මාස 6ක් ඇතුළත පොඩි පාඩුවක්වත් වෙන්නේ නැතුව මේක උස්සන්න ඕනේ උඩටම. හරිද? මොකද මම මෙතෙන්ට එන්නේ ආපහු මාස 6කට පස්සේ. හරි ඩඩා. ඩඩා කියන්නකෝ මම බලලා කරන්න ඒක කියලා දෙද ඩඩා ඩඩා ඉන්නේ ගෙදර විතරයි මෙතන ඉන්නේ ෆොන්සේකා ගෲප් කම්පැනිස් වල චෙයාර්මන් කියලා මතක තියාගන්න තමු මට මෙතෙන්දී මේ වගේ සේවකයෙක් විතරයි තමු මේකේ අයිතිකාරය වෙන්නේ මං කියපු විදියට තව මාස 6ක් ගියොත් විතරයි මේක తాවකාලික ගිවිසුමක් හරිද මහත්තයා සර් මං එලියට යන්නද නෑ නෑ තමුන් ඉන්නවා
තමුන්ගේ කතාව තමයි ඊළඟට පටන් ගන්න. අඩෝ මේ යා කාන්ස කරන්නේම නෑ නේ බා. ඈ මොකක් ට්‍රබල් එකක් දන්නේ? මේ ඌ වැඩේ කොට දාගත්ත කිව්වට වැඩේ හලාගත්තත් දන්නේ. ඊමි අඩෝ මූ ඊරේ අඩියක් ගහලා බං අවංක වෙන්න කියලා බං මූ ඇත්තම කිව්වත් දන්නේ නේ බා. බලමුකෝ බලමුකෝ අතරට හම් වෙනවනේ. ඒ වගේම තමුම්මගේ සේවකයෙක් වෙලා මෙතනදී ඇහුවේ නැති වුණත් ගෙදරදී අහන්න පුළුවන් විදිය ප්‍රශ්නයක් තමයි මම කියන්නේ. ඇයි දඩා මට මේ වැඩ කරන අනිත් එවුන්ගේ ගානට දාලා සලකන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට මම දැන් දෙන්නේ ගෙදරදී දෙන උත්තරේ. නෑ ඉතින් මං එහෙම හිතුවේ නෑ. ගෙදර ඉන්න මගේ පුතාටත් එහෙනම් මං දැන් ඉතිහාසෙ පොඩ්ඩක් මතක් කරන්න එපේ. මම අනුරාධපුරේ ඉපදිලා සිල්ලර කඩයක් දාගෙන ජීවත් වෙලා අනුරාධපුරේ එළවලු ටික දඹුල්ලට අදින්න පුංචි වාහනයක් ගත්තා. පස්සේ ඒ පුංචි වාහනේ විකුණලා හොඳ වාහනයක් ගත්තා. මගේ තිබුණු මුලින්ම ගත්ත අත්‍රැක්ටරේ විකුණලා ට්‍රැක්ටරයක් සල්ලි දීලා ගත්ත දවසේ තමයි මම හිතුවේ කවදා හරි ට්‍රැක්ටර් සේල් එකක් දානවා කියලා. දැන් මගේ සේල් අටේ නැත්තේ ට්‍රැක්ටර් විතරයි. ලංකාවේ ලොකුයි කියලා හිතන හැම මහත්තෙක්ම වාහන ගන්නෙ මගේ සේල් වලින්. මං ඉතින් ඔය කතාව ටිකට ටිකට අහලා තියෙනවනේ. හැබැයි මම මේවා කියන්නේ මං කොච්චර ලොකු සල්ලිකාරයෙක් වුණත් මේ වගේ වෙලාවට මගේ ගංගා තියෙනවා කියලා පෙන්වන්න. නෑන් ග්‍රෝච්චෙමෝ පාට කුරුල්ලෝ ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාද නැති කරන විශවීච් එක සටන් කර සම නිරෝගීව තමයි. මං කොළඹට ඇවිල්ලා ලොකු සල්ලිකාරයෙක් වුණාට පස්සේ තමයි තමුන්ව හම්බුනේ. අපි වන්නේ ඉස්කෝල වලට ගිය හින්දා අපිට හිතුණා තමුන්ව මහලොකු කොලීජි එකට දාන්න ඕනේ කියලා. හැබැයි තමුන් මොනවද කරේ? මහලොකට බිග් මැච් යනවා කියලා මගේ වාහනේ තරන් ගිහලා ඒ වාහනේ සවුත්තු කරලා අන්තිමට ගෑනු ළමයි යන ඉස්කෝල එකට පැනලා පත්තරේ හෙඩ්ලයින් උත් ගියා. ප්‍රකට ව්‍යාපාරික ෆොන්සේකාගේ පුතු බාලිකාවියන්ට හිරිහැර කරයි කියලා. ස්කෝල් යන කාලෙත් මගේ රෙදි ගලෝපේකම තමයි කෙරුවේ. අනේ ඉතින් ඔය ඕන්නේ නැහනේ ඔය පරණ කතානේ අදින්නේ. අදින්නේ? ඇයි මතකද? ඈ තමුන්ට රේස් පදින්න ඕනේ කියලා ඉතාලියෙන් වාහනයක් ගෙන්නලා දුන්න මම ටැක්ස් කියවලා. අන්තිමට මොනවද කරේ? ඒක කවුද යාළුවෙකුට දීලා ඌ ගිහිල්ලා කවුද ගෑනු මිනිහෙක් යට කරව? ඒ මිනිහයා මල. ඒකටත් වන්දි ගෙව්වේ මම. ඒ ඔක්කොමත් හරි කියමුකෝ. ඒ වාහනේ හප්පගත් එකාගේ අම්මයි තාත්තා රෙදි උස්සගෙන දොස් කියාගෙන ආවේ මට. මතකද තමුන්ට? හරි 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 දැන් ආයේ ඉතින් මේ වගේ දේවල් වෙන්නේ නැහැ නේ ඉතින් ඔය කාලේනේ. ආයේ එහෙම නොවෙන්න තමයි මම මේ කියන්නේ. හැබැයි ඉලි වෙනකන් කතා කී කී ඉන්න බැරි හින්දා මම තව එක කතාවක් කියන්නම් මෙයාගේ. ඔය ගොන් වැඩ කරන්න ගිහිල්ලා හිටන් අර මෝඩ වහන්සේව රස්සාවෙන් දොට දැම්ම තමයි අපි ඔක්කොටම තරු පේන්නේ. ඒක තමයි නැන්දේ මාත් කියන්නේ. ඔක කියද්දිම බෑ කියලා කියන්න තිබ්බනේ. ඒකනේ මාත් කියන්නේ. මෝඩයා වගේ ඉතින් කියන ඔක්කොටම හා කියලා. මට බෑ කියලා ලොක්කට කතා කරලා කිව්වනම් ඉවරයිනේ. එතකොට මිනිහට තේරෙනවානේ පළවෙනි දවසේම පුතා මෙහෙම දෙයක් කරනවා කියලා. කියලා නැත්නම් එහෙම කිව්වොත් පුතා කියලා බලන්න නැතුව පන්නයි කියන වයිට. ඌ අයින් කරත් ඌවට එන්නේ ඔබ ගෙදරටනේ. ගෙදරට වටන ගේට මොකද මේ කන්න බොන්න නැතු යනවා. ඒ වගේ මූ අයින් කරුවොත් එහෙම අපිට ඔක්කොම කන්න බොන්න නැති යනවා. ඔවුන් අනිත් පිංගුත්තර යනවා. ඔලෝ සංසාරක වැඩක් නැති එකේ. ආ ගංගලි තලගලි මොකෝ කලින් ස්මෝල් සීන් එකකට ආවේ. ටිකක් ගෙටෙන්න පුළුවන්. මම මොකටද ගෙටෙන්නේ කියපන්? කිව්වා මාල පොඩ්ඩක් ගෙටෙන්න. අනේ ඉතින් කියපන්කො. මේකෙල පිට කෙල්ල නෙමෙයිනේ. අයියෝ පොඩි නෑ නයිටියට කමන්නේ.
ඔයා පොඩ්ඩක් ගෙටෙන්ද? ඕන් සල්ලිනන්නේ ඉල්ලන්න නම් එපා. හරි හරි අනේ පොඩි සීන් එකකට කතා කරන්න පොඩ්ඩක් කිව්වා මාලා ගෙටෙන්නකෝ. හරි කියපන්. නෑ මේක මේ ක්ලච් කේබල් එක හදිසියෙ හුටස් ගාලා කඩලා ගියා. රුපියල් 700ක් දෙන්නකෝ. ඉතින් ඒක කඩලා ගියා මට මොකද? මට ප්‍රශ්නයක් නෑ. යන්නේ ඔයා එහෙම කියන්නේ මම මේක දුවලානේ කීයක් හරි සම්තිං කරගන්නේ උඹ ඉතින් හොයා ගන්න කීයට හරි මොකද කරන්නේ ඈ හාලටයක්වත් මගේ දඩට ගේනවද යෝ නෑ අනේ මට මේ හයර් රෝගයක් සෙට් වෙලා තියෙන්නේ වැඩ ඔක්කොම නිකන් ගාන්ට හරියාගෙන නට හුටස් ගාලා ක්ලච් කේබල් එක කඩලා ගියා උඹ උදේ පාන්දර සබල් කුමාරයා වගේ එළියට බහිනවා හවසට සුරෑ කවයි ගෙදරට එනවා උඹ ක්ලීන් සූට් එම්ටි පොකට් නෑ මතිස්සෙම ඉතින් ඔයාගෙන් රුපියල් 700ට මම රුපියල් 7000ක බැනුම් ගන්නවා. හරි හරි. ඔයාගේ සල්ලි ඔයාම තියාගන්නකෝ. කිව්ව දේ හරියට තේරුම් ගත්තද කියලා තමයි ඔච්චරක් කියන්න උනේ මට. හරි 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 හරි. ඔයාගේ සල්ලි ඔයාම තියාගන්න මං කොහෙන් හරි හොයලා ක්ලච් කේබල් එක දාගන්නම්. මං යනවා ඈ. මේ කීයක්වත් නැහැනේ. මේ මං ඔබට කියනවා මේ කෙල්ල හිටියේ නැත්තම්. හරි හරි හරි. ඔයාගේ සල්ලි ඔයා පරිස්සමට තියාගන්න අපිට ටයිම් ඉස් කමින් ඈ එන්න ඕම් පේනවනේ කෙල්ලේ තාත්තේ පොඩි කඩ බල්ලෙක් හදාගත්තා නම් මීට වැඩිය නම්බුයි අඩු ගානේ වත්තේ ගඩා ගෙඩි කඩන්න නේ හිලවුන්ට හරි බුරනවා මුගෙන් එහෙම ප්‍රයෝජනයක් නැහැ මම මේ කල්පනා කරේ මේ අල්ලපනල්ල ඇස්සේ මුගේ රස්සාවක් නැතුයයිද කියලා ඒක තමයි නන්දේ ඔය ගෙදර ආපුවාම හුරතල් කර කර ඉන්නතු පොඩ්ඩක් කතා කරන්න. ඒක තමයි. Nestle Nestamalt පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. පාටකුරුල්ලෝ. Real Glow එක මතු කරයි. ඔයාගේ Real Glow එක පෙන්වන්න. Pond's Bright Beauty Face Wash. මම මේ කතාව මෙතනින් හමාර කරනවා. ඊට පස්සේ තමුන්ට විරුද්ධව කිසිම පැමිණිල්ලක් මෙහාට එන්න බෑ. හරි? රණ්ඩු වෙන්න බෑ. යාළුවොත් එක්ක බීලා පිස්සු නටන්නත් බෑ. හරි? ඔය අහක යන නඩු ගෙදරට ගේන්නත් බෑ. තේරුණාද? තමුන්ට ලැබිච්ච රාජකාරිය දේවකාරියක් හැටියට සලකලා වැඩ කරන්න ඕනේ. එන්දම්. තමුන් එන මගේ ඉස්සරහට. මෙතන හොඳයි සර්. තමුන්ට ඔතන හොඳ වුණාට මට ඔතන හොඳ නැහැ. කෙලින් බලාගෙන කතා කරන්න පුරුදු වෙනවා. එනවා ඉස්සරහට. තමුන් දැන් පිළිගන්නවද තමුන් අතින් වැරද්දක් සිද්ධ වුණා කියලා? මොකද්ද සර්? මං අහන්නේ තමුන් වැරද්දක් කරාද නැද්ද? මොකද්ද සර් වැරද්ද? තමුන්ට මං අහන එක තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් තමුන් වැරද්දක් කරේ නැද්ද? කරා. ඒ කියන්නේ තමුන් දන්නවා තමුන් වැරද්දක් කරා කියලා. දන්නවද? මොකද්ද වැරද්ද? වාහනේ ඇප්පුණාට පස්සේ උදාරසයට කියන්න බැරි වුණා සර්. ඇයි මං කියලා තියන්නේ? වාහනේක මොකක් හරි ප්‍රශ්නයක් ආවම උදාර මහත්තයට කියන්න කියලා? වාහනේ ඉක්මනින් හදාගන්න ඕනේ හින්දා. වාහන ඕන වෙලාවක හදාගන්න පුළුවන් ඕයි. වාහන එළියට යන්නේ මිනිස්සුත් එක්ක. ඒ මිනිසුන්ට ප්‍රශ්නයක් වුණත් පිට මිනිසුන්ට ප්‍රශ්නයක් වුණත් චෝදනා වෙන්නේ හොන්සේක ගෲප් එකට මට. ඒකයි මම මේ වගේ නීතියක් දාලා තියෙන්නේ. නෑ ඩඩා ඇත්තටම මේ ඩඩාල මෙහෙනේ. නෑ සර් මේ මම දැන් තමුන්ට කතා කරනකොට මූ කට දැම්මද? නෑ මම කියන්න හැදුවේ මේ නෑ මම මූට කතා කරන්න. තම්චර කතා කරන්න පුළුවන්ද?
කතා කරන්න පුළුවන්ද? දැන් තමුසේ අතින් හැපිච්ච වාහනේ ජීවිත තුනක් තිබ්බා. බැරි වෙලාවත් ඔය එක්කෙනෙකුට හරිය කරදරයක් වුණා නම් තමු වග කියනවද? මම හිතලා නෙමෙයි සර් කරේ. හිතලා හැප්පිලා මැරුණත් ඌ ඉවරයි. හිතන්නේ නැතුව හැප්පිලා මැරුණත් ඌ ඉවරයි. හිතලාද වැරදිලාද කියලා අදාළ නැහැ. අනතුරු වලක්වා නොගැනීම. සෝරි සර්. මංගා වැඩ කරාට වඩා වැඩි වගකීමකින් තමු කෙවින් මහත්තයත් එක්ක වැඩ කරන්න. මොකද ඊට පස්සේ කෙවින් මහත්තයව බලා ගන්න වෙන්නේ, ඒත් එක්ක හැම දෙයක්ම කරන්න වෙන්නේ තමුන්ට. තේරුණාද? ඒ නිසා හොඳ කල්පනායක වැඩ කරන්න ඕනේ. දැන් යන්න ඕනේ. සර් මේ සර් දැන් යනවද? මම තව ටික වෙලාවක් ඉන්නවා. අර ගෑන් ළම එනවා කිව්වනේ. ඒ ළමයා පොඩ්ඩක් ඉන්ටර්විව් කරන්න ඕනේ. තමුන් මගේ ඉස්සරහා ඉන්ටර්විව් කරන්න ඕනේ. මං හරි ආසයි මේ තමුන් කොහොමද මේ මිනිස්සෙක්ව හැන්ඩල් කරන්නේ කියලා බලන්න. හරි සර්. වීවයිකතුන උකුතේ එකක රස උපරිමයි. පාට කුරුල්ලෝ රෙඩ් වෙඩි ඩොට් එක මාරු කරන්න ජර්ම් කිල් කිට් එක දැන්ම කතා කරන්න. මං එළියට ආවේ මෙතන වැඩ කරන අන්තිම දවස කියලා හිතාගෙන සර්. එද ඒ පාර මොකද්ද? තව ටිකකින් ලොක්ක ඉස්සරහා මගේ තිබ්බ විශ්වාසය ඔක්කොම රෙද්ද පල්ලේ වැටෙනවා. ඔය තමුසේගේ ඔය අඬුව වැඩියාව ටිකක් නවත්ත ගන්නවකො. හත්තිලා තමුසෙත් මොනවාරි කල්පනා කරන්න බලනවා. මොන හත්තිලව්වද මම කල්පනා කරන්නේ? දෙන්න පොඩ්ඩක් පොඩ්ඩක් දෙපැත්තට වෙලා ටිකක් හිත හිත ඉමු. ආ හිත හිත ඉමු. ඕ හිත හිත ඉන්න හිත හිත ඉන්න ඔයා. හිත 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 ඉතියාම හරියයි ඔක්කොම. දැන් අර කෙල්ලාවට පස්සේ මට පයින් ගහලා එළියට දායි. මට වහන් ඉතහංග බූරුවෝ. කල්පනා කරන්නේ කොහොමද මං ගෑ ගහද්දී? දැන් මට කල්පනා කරන්න ඔක්කොම කරලා මෙතන ඔක්කොම කරලා ඉවර වෙලා මට කල්පනා කර කර ඒවට පස්මල උත්තර ඉන්න කියලා හිතන්නේ රස්සාවනේ ඇති උත්තරයි. මං තමුසට කෝල් එකක් කරන් දුන්නොත් තමුසට කතා කරන්න පුළුවන්ද? ඒ පාරස මොකද්ද මට කරන්න හදන්නේ? තමුසට මුකුත් කරන්න හදනව නෙමෙයි ඔයි. අපි දෙන්නටම අපි දෙන්නටම මේකෙන් ගැලවීමක් තියෙන්න ඕනේ. කොහොම හරි කරලා අරුන් ඔෆිස් එකට එන එක නවත්ත ගන්න ඕනේ. දැන් සර් මොකද්ද කරන්නේ? අපි කෝල් එකක් ගමු. නිකන් ඔෆිස් එකේ ඉඳලා කතා කරනවා වගේ. අපි ඊට පස්සේ එයාලා එන එක නවත්තමු. මෙමය කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික උඹට කියන්න. උඹට කතා කරන්න පුළුවන් නේ? මට බැහැ. ඇයි ඒ? මට බෑ. ඇයි ඇයි බෑ කියන්නේ? මොකද හේතුව මොකද බෑ කියන්නේ? සර් මගේ මේ රස්සාව කෙල වුණත් මට මේ කම්පැනියේ තියෙන ඔක්කොම වැරදි ටික බාර ගන්න බෑ. එක වැරද්දක් තිබ්බම ඇති මට මෙතන නම්බුකාර විදියට එළියට බහලා යන්න. තකින් උඹ මහා බයගුල්ලෙක් කොයි. හරි ගමන්නේ. හරි මම ඉඳහංගු. මං කතා කරන්න. එහෙම කරගන්න. ඒ විදියට කරගන්න. මාව ගාව ගන්න එපා. මොන මේ ෆෝනේද? ඒ මොඩද? ෆෝනේ දෙනවා. ඒ මොඩද? ෆෝනේ දෙයි අයිසෙ. වෙලාවට වැඩ කරන්න බැරි. ප්‍රසාද් තාංගල්ට බෑ කියන බැරිකමට අපිට කතා කරාට දැන් අපි එපා වෙන විදිහට වැඩ කරනවා. ඇයි තමුන් ඒගොල්ලන්ට කෝල් කරලා කිව්වෙ එන්න එපා කියලා?
හය වෙද්දි නොගියොත් නම් හෙට ඉඳන් වැඩට එන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ. අයියේ